අනුරත් සරත් වේරසේකර. ගරු සභාපතිතුමනි, මෙතුමා මගේ නම සඳහන් කළා යම්කිසි ප්‍රශ්නයක් ඇහුවා. පළවෙනික තමයි අර විභාග සම්බන්ධයෙන්, මම විභාග සම්බන්ධ ඇමති කෙනෙක් නෙමෙයි. නමුත් විභාග සම්බන්ධයෙන් එතුමා කියන්න හදන්නේ මේ කතා කරන්නේ මේ වගේ වැරදි තොරතුරු දෙන්නේ මේ දෙමළ ඩයස්පෝරාවට නැත්තම් පිටරට ඉන්න අයට ඇහෙන්න මේ වගේ තමයි මෙතුමා හැමදාම මේ වගේ ඉතාම සාවද්‍ය තොරතුරු මේ සභාගර්භයේ කියලා මේ සිංහල දෙබල ඉන්න මට මේ උත්තර දෙනකන් ඉන්න මේ වගේ කරන්න ඇත්ත වශයෙන්ම පිටරට ඉන්න ඒ දෙමළ ඩයස්පෝරාවේට තෘප්තිමත් කරන්න. විභාගයක් දෙමළ වීම නිසා අසමත් කරනවා කියන එක ඉතාම පට්ටපල් බොරුවක්. ඉතින් එහෙමනම් ඒගොල්ලන්ට රීකරෙක්ෂන් දාන්න පුළුවන්. ඉතින් ඒක විභාග පිළිබඳ කොමසාරිස්වරයාගේ අහන්න. දෙවෙනි එක තමයි උද්ඝෝෂණ කියන එක මේ කොළඹත් අපි නවත්වනවා. මොකද කොවිඩ් එක නිසා මේ කට්ටිය එකතු කරන එක මේ තහනම් කරන්න ඒ තහනම් නියෝගය නොතකා තමයි තමුන්නාසලා ගිහිල්ලා මේ උද්ඝෝෂණය කළේ. තුන්වෙනි එක තමයි ඔබතුමා කියන සමූල ඝාතනය කරනවා කියලා. අපි මම තමයි 2002 උතුරේ නාවික ආඥාපති වෙලා හිටියේ. ඔබතුමා කොහෙද හිටියේ? ප්‍රභාකරන් නැවිලා දෙමළ මිනිස්සු අමෝමයේ මරා දමනකොට පුංචි ළමයින්ව තමාගේ හමුදා බදවාගෙන ඔයා කොහෙද හිටියේ? කොළඹ ඇඳයට තමයි ඔබතුමාලා හිටියේ. 295,000 බේරගෙන තමයි 295,000 බේරගෙන තමයි අපි මේ යුද්ධ දෙන්නේ. අපි තමයි දෙමළ මිනිස්සුන්ව බේරගත්තේ. ඔයා හිටියේ කොහෙද? ඔයා හිටියේ ගෙවල් ඇඳයට. අන්තික තමයි මේ සිංහල මිනිස්සු පදිංචි කිරීම ගැන කිව්වා. උතුරේ හිටියා 25,000 මේ සිංහල පවුල්. උතුරේ හිටියා 15,000 මේ මුස්ලිම් පවුල්. අද කොයිද? තමුන්නාසල පොඩ්ඩක්වත් කතා කරනවා ඒගොල්ලන්ගේ නැවත පදිංචි කරන තමුන්නා දැනගන්න 152ක් ඔයගලන්ගේ දෙමළ ජනතාව ඉන්නේ අපි සමග කොළඹ උතුරේ නෙමෙයි. එයා ඉතාම සන්තෝෂෙන් ඉන්නවා. ඒතොර එයා ඒව සමූල ඝාතනය කරනවා නම් එයා එනවද සිංහල සමග ජීවත් වෙන්න? ඒකයි අන්තික තමයි චෙක් කරන එක චෙක් කරන්නේ ඕගලන්ගේ මොහොතට. මොකද ඔයා ඕගොල්ලෝ මේ ඊළම් සීන නැති කරන්න ඕගොල්ලෝ තමයි තරුණ ළමයින්ව බොරුවට උසිගන්නලා බුද්ධි ගලණය කරලා මුල සෝදලා කරන්නේ. තමුන්නාසලව තමයි අත්ත වශයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. නිකන් හරි නැවතවරක් ත්‍රස්තවාදය ඇති වුණොත් ඒකට සම්පූර්ණයෙන්ම ඔබතුමා වක් කියන්න ඕනේ. ඒ වගේ තමයි මේ ඉඩම් දෙනවා කියන එක ඉඩම් දෙන්නේ පුද්ගලිකයන් තමයි. මම කිව්වා 90% 95% 96% අපි දීලා තියෙනවා කියලා හමුදාව. මේ රජයේ ඉඩම් තියෙනවා, මෙහෙත් තියෙන ඕන තරම් රජයේ ඉඩම්. ඒවා ඔයාලට ගන්න බෑ. ෆොරස් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා ඉඩම්. රජයේ ඉඩම්. නමුත් පුද්ගලිකයන් අපිට තියෙනවා. ඒක නිසා කරුණු දන්නේ නැතුව කතා ගන්න එපා. මම පිටිස්සුවක නොමග යවන්න එපා. ඔබතුමා හොඳ එක්කෙනෙක් නම් අපි දන්නවා. මම හිතලා තියෙනවා උතුරේ ඕන තරම් දෙමළ මිනිස්සුත් එක්ක අපි උතුරෙන් යනකොට දෙමළ මිනිස්සු අපිව තියාගන්න ඕනේ කියලා පෙස්සම් ගහනවා. අපි ඒ වගේ අපිට එච්චර ආදරේ. මොකද අපි තමයි ඒගොල්ලන්ගේ ජීවිත බේරගත්තේ. ඒක නිසා තමුන්නාසලා එක දරුවෙක්ට යෝගට් කෝප්පයක් දෙන්න. ඉතින් අපි 495,000 බිම්බෝම් ඉවත් කරනකොට එක ප්ලේන් ටිකක් දෙන්න ආවා. ඉතින් ඒකින්ද ඒ ඔයාට කිසිම අයිතියක් නැහැ. දරුවෙ මෙතුමා සම්බන්ධ වෙන විවාදයකට අපි ආයිතුයි. සුදි මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.